අරි දැන් මේ ඔබතුමා හදිස්සිය මොකද කන්සල් සතාව ඉවත් කියලා කියලා යනවා මොකෝ හදිස්සියක් නෙමෙයි ඇත්තටම මේක මේ මම ඉස්සරහාම plan කරන් හිටියේ ඒ කියන්නේ රටට අවශ්‍ය මොහොතක මට ආරාධනාවක් ලැබුණා ගරු හිටපු ජනාධිපතිතුමා වර්තමාන ඇමතිතුමාගෙන් මේක බාර අරගෙන රටට සේවයක් කරන්නට මම හිතනවා ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඒක මට ලැබුණු වාසනාවක් මේ මොහොතේ මම බාර ගන්නකොට රටේ තෙල් තිබුණේ දවස් භාගයකට වඩා අඩු ප්‍රමාණයක් අද වෙනකොට ගත්තු තින් මාසයකට අවශ්‍ය ඩීසල් ඒ වගේම දවස් 20කට අවශ්‍ය පෙට්‍රල් මට අපිට තියලා යන්න පුළුවන් වෙලා තියෙනවා රට මේක බාර ගන්නකොට ලංකා අපේ ආයතනයේ ලංකාවේ සල්ලිත් නැහැ ඒ කියන්නේ රුපියලුත් නැහැ ඩොලරුත් නැතුව තිබුණේ අද වෙනකොට ඒ මම ගිහිල්ලා ජරු ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාපත්තුමා මැදිවත් වෙලා අපිට බිලියන 100ක ණය අරන් දුන්නා ඒ ණය අපි පාවිච්චි කරලා තමයි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ කාර්ක ප්‍රාග්ධනයක් නැති හින්දා තමයි මම මේ ණය ලබා ගත්තේ ඒ ණය වෙනකොට අද ඒ ණයෙන් සතයක්වත් අපි පාවිච්චි කරන්නේ නැහැ බිලියන 100ක බිලියන 100ක ලාභයක් උපයලා තමයි තියෙන්නේ අපි ආයතනය ලෙස අපි සියලු දෙනා එකතු වෙලා ඒ වගේම අද වෙනකොට ඊයේ මට හම්බෙච්ච දත්ත අනුව අපි ගාව ඩොලර් මිලියන 189ක් තියෙනවා ඊට අමතරව රුපියල් බිලියන 5ක් විතර තියෙනවා ඒ වගේම ඔබ සියලු දෙනාම දන්නවා මේ රටේ අහිංසක මිනිස්සු මේ පාර දිගේ පොලිම්බල දවස් ගණන් රැඳුණා පොලිමේ අන්තරා වුණා පොලිමේ නැති වුණා ගහගත්තා අපි විවිධ ක්‍රමවේදයන් ගෙනාවා මේක මේ හරිගස්සන්න ටෝකන් දුන්නා ඊට පස්සේ පොලිසිය යොදාගත්තා ඊට පස්සේ වාහනේ අන්තිම අංකයට යොදාගත්තා අපිට පුළුවන් වුණා අපි සියලු දෙනාටම එකතු වෙලා කිව්වාර්තම්‍ය හඳුන්වා දෙමින් රටේ තියෙන මේ අර්බුදයෙන් රට මිදින්නට රටට පමණක් මේ රටේ සර්ව ආර්ථිකයකට ප්‍රශ්නයක් වෙලා තිබුණා මක් නිසාද බලශක්තිය කියන්නේ රටේ ජීවනාලිය බලශක්තිය අඩපණ වෙනවායි කියන්නේ රටේ සියලුම ව්‍යාපාරවල අඩපණ වුණා අපි දන්නවා සියලු එක රට එක තැන එන හිටියා ඒ අවස්ථාවේදී රට වෙනින් ඇවිල්ලා රටට සේවයක් කරලා නිකොයාමට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීපු ඊටපු ජනාධිපතිතුමා වර්තමාන ඇමතිතුමා සහ වර්තමාන ජනාධිපතිතුමාට මේ අවස්ථාව ලබා දීලා ලංකාවට යමක් කිරීමට ධර්මයක් ලෙස මට හැකියාව ලැබීම ගැන ඇමතිතුමා බලපෑමක් කරා දීවත් වෙන්න කියලා ඔබතුමාට නෑ එහෙම බලපෑමක් නැහැ අපි ඒකට වැඩ කරා මේ වැඩ කිරීමේදී අපි අතර මේ මතභේද තිබුණාට අපි ඉතාමත්ම සහෝදරත්වයෙන් ඒකට වැඩ කරලා රට වෙනුවෙන් අපිට පුළුවන් උපරිමය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔබතුමා මෙච්චර මේ කියන බිලියන 100ක ලාභයක් ලබලා දීලා හැමතුමත් කියන බිලියන 100ක ලාභයක් ලබලා කියලා සිපොට් කෝ ආයතන. ඉතින් ඇයි ඔබතුමා මේ හොඳ අවස්ථාව යන්නේ ඉවත් වෙලා යන්නේ? අමාරු අවස්ථාවේ ඉඳලා හොඳ අවස්ථාව යන්නේ ඇයි? ඇත්තටම ඒ නායකත්වයේ කියන්නේ එහෙමයි අමාරු අවස්ථාවක කවුරුත් බාර ගන්න බැරි අවස්ථාවක රට වෙනුවෙන් මේ ආයතනය වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් තමයි ඒක මම බාරගත්තේ මම හිතන හැටියට මම රටේ ජනතාවට සාධාරණීකృత කරා සාධාරණීකృత කරලා ඒ ආයතනය තිබුණු තත්ත්වයෙන් අපි ගොඩගත්තා මම හිතන හැටියට දැන් මේ මොහොතේ ඇමතිතුමාටත් රජයටත් අවශ්‍ය වෙලා තියෙනවා අලුත් මුහුණුවරකින් මේක ඉස්සරහට අරගෙන යන්න. ඒකට අපේ පූර්ණ සහයෝගය දෙමින් අපිට වඩා කරන්න පුළුවන් හොඳ දක්ෂයන් අරගෙන මේ රටේ හදවත වගේ මේක දුබල වුණොතින් මුළු රටම එකතැන පල් වෙනවා. ඒ හින්දා මේ අපිට වඩා හොඳ නායකත්වයක් අරගෙන මේක ඉදිරියට ගෙනියන්න හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ඔබ වෙනත් අමාත්‍යාංශයකට යනවද? නෑ එහෙම කිසිම දෙයක් නෑ. මම දැන් නම් බලාපොරොත්තු වෙන්නේ මගේ යම් පිළියක් කරගෙන ඉස්සරහට යන්න. කැමැත්තෙන්මද අස්සලා යන්නේ? ඇත්තටම කැමැත්තෙන් ඒුණා ඒ වගේම අමාත්‍යාංශෙත් පොඩි මේකක් තිබ්බා. ඒගොල්ලන්ට අලුත් මුහුණුවරක් මේකට අවශ්‍යයි කියලා ඒ දෙකම එකතු වෙලා මම හිතන්නේ හරි වෙලාවෙ අපි යන්න වෙලා තියෙනවා. සිබෙට්කෝගේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔබේ වැඩපිළිවෙල හරි ගියේ නැතුවද ඔබතුමාට ඉවත් වෙන කවද්ද? අධ්‍යක්ෂ මණ්ඩලය මාත් එක්ක ඉතාම සතුටින් ඉතාමත්ම ඇත්තටම උනන්දුවෙන් මාත් එක්ක අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලයට මම කිව්වා මම මෙහෙම යන්න හිතන් ඉන්නවා කියලා සද්දයකට කලින් මුළු අධ්‍යක්ෂ මණ්ඩලයේම ඕන වෙලා තිබුණා මාවත් ලබා ගන්න. නමුත් තීරණය අරන් ඉවරයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එන කට්ටිය අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක එකතු වෙලා අමතුමත් එක්ක එකතු වෙලා
රටට සහ ජනතාවට හොඳ දෙයක් කරයි. ඒ කියන්නේ ජීවිතේ ජීවිතේ තර්ජනයක් තිබුණොත් ඔබතුමාට එහෙමත් නැහැ. නෑ, එහෙම කිසිම තර්ජනයක් නෑ. ජනතාව මාත් එක්ක ඉතාමත් ආදරෙයි. මම හිතනවා ඒක ඉස්සරහටත් වදාපවතී කියලා. මේ අර්බුදකාරී මොහොතක පාර්ත බැහැලා සිපෙක්කෝ එකේ ජාමන් කියලා කියන්න බැරි මොහොතක මම අරගෙන මේක වගකීමෙන් අරගෙන ඉතාමත් කැපවීමෙන් මහන්සියෙන් වැඩ කරලා මේක අපි ගොඩ දාලා යනවා කියන එක තමයි සතුටුයි. ඔබතුමා මෙතෙන්ටගෙන ජනාධිපතිතුමාද වර්තමාන? ඇත්තටම මම අවුරුදු 2යි මාස 3ක් විතර ඉඳලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා කතා කරා, වර්තමාන ඇමතිතුමා මට කතා කළා, මේක ලබා දුන්නා හිටපු ජනාධිපතිතුමාගේ එකඟතාවයෙන්. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිතුමා මාව මේ CPSTL ආයතනයේ සභාපති කළා මේ දෙකම එකට යන්න ඕනේ කියලා ඒ මතය එතුමාගේ තිබුණා. එතුමයි අපේ වර්තමාන ඇමතිතුමයි ඒක ලබා දුන්නා. ඊට පස්සේ මට මේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමත් ධූරයත් ලබා දුන්නා. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙල අපිට නිසියාකාරව කරන්න පුළුවන් වුණේ. ඔබ සියලු දෙනාට මතක ඇති ඉස්සර තෙල් බෙදා හැරීමේදී දැඩි ඒ කියන්නේ ප්‍රශ්න වලට මුණ දුන්නා. තෙල් යන තෙල් ටික පාරේ නැහැ, පාරේ තියෙන තෙල් ටික හරියට බෙදා ගන්න බැහැ. නමුත් අපි ඇවිල්ලා වැඩපිළිවෙලක් මගේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා මේ ටික නිසියාකාරව කළමනාකරණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ ඉතින් රට වෙනුවෙන් ඉර අවශ්‍යම වෙලාවක මගේ තිබුණ දැනුම අධ්‍යාපන දැනුම මම ඊට කලින් CPSTL ආයතනයේ වැඩ කරලා තිබුණ දැනුම පෞද්ගලික ආයතනයේ වැඩ කරලා ගත්ත දැනුම සියලු දේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඇමතුමා කියන විදිහට මේක බිලියන 100ක් ලාභ ලබනවා සිපට් ආයතනයේ. එතකොට ඇමතුමා ඒ විදිහට කියන IOC එකයි සිනපක්ස් ආයතනයේ පාඩු ලබනවා කියන්නේ. ඇයි මේකට හේතුව කො? මම දන්නේ නැහැ. මේ ඇමතුමාට කියන්න බෑ. මේ ආයතන ටිකම මේ අවස්ථාවේදී ලාභ ලබනවා. ඒ හින්දා මම හිතන හැටියට මේ 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 ඉන්ඩස්ට්‍රි එකම ලාභ ලැබෙන තැනකට පරිවර්තනය වෙලා තියෙනවා මේ කාලවකවානුව. ඇමතුමා දන්නවද ඔබතුමා ඉවත් වෙනවා කියලා? ඔව් අනිවාර්යයෙන්ම. මම ඇමතුමාට තමයි මුලින්ම දැනුවත් කළේ. ඒ දැනුවත් කරලා මේ එතුමාට මම ගිය සතියේම ලබා දුන්නා මගේ ඉල්ලීම ආශ්‍රිතේ ලිපිය. අද මගේ අන්තිම දවස මම ඊයේ ඇමතුමාව උරගෙනලා අපි සුවඳ සාකච්ඡාවකට පස්සෙ තමයි ගියේ. එතුමා කිව්වේ නැත්නම් මේ ඉන්නේ ඉවත් වෙලා යන්න එපා කියලා? ආ එහෙම ඉල්ලීමක් වුණේ නැහැ. ඉතින් අපි එතුමාටත් ඕන වෙලා තියෙනවා අලුත් එක්කෙනෙක් අරගෙන මේක කරන්න. ඒක මම හිතන හැටියට මේ අවස්ථාවක් ලබා දීම හොඳයි. අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරා. තවත් කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒක මම හිතන හැටියට ඉදිරියේදී නිසියාකාරව කරයි කියලා බලාපොරොත්තු වෙනවා. සිබෙට් කෝ ආයතන වංචා දූෂණ මොනවා හරි තියේද? වංචා දූෂණ තියෙනවායි කියලා හැමදැනම හැම විටම කියනවා. නමුත් අපි ඒකට මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උපරිමය තමයි විවාහාරික විගණනයක් සිදු කරනවා. සිපෙට්කෝ ආයතනය ඒ වගේම CPSTL ආයතනය බෙදා හැරීමේ ආයතනය දෙකේම එක සිදු වෙමින් පවතිනවා. ඒ සිදු වෙන එක ඇත්තටම ඉතාමත්ම විනිවිද භාවයෙන් යුතුව ඔප සිදු වෙනවා. ලංකාවේ ලෝකයේ පිළිගත් විගණන ආයතනයන් ප්‍රධාන විගණන ආයතනයන් වලින් ඇඩවුම් කැතවුම් අපි තෝරාගෙන ඒ ආයතනයට ලබා දීලා තියෙනවා. මේක හොයලා මේකට මේ මොන හරි අපිට සැකසිත දේවල් තියෙනවා නම් දෙන්නේ කියලා එහෙම දීලා එහෙම හවුමුතින් අපි ඒකට ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කතාවක් කියන තෙල් සැපයුම් කරුවන්ගේ මාපියාවක් නිසා ඔබතුමා ඒක හඳ නැගෙන හින්දා හෝ ඔබතුමා මේ ඒ හින්දා මේ ඉවත් වෙලා යන්නේ. එහෙම මාපියාවක් තියේද සැපයුම් කරුවෝ? එහෙම ඉස්සර කියනවා. මම නම් එහෙම දන්නේ නැහැ. මගේ කාලය තුලදී අපි ඉතාමත්ව විනිවිද භාවයෙන් තොර යුතුව තමයි වැඩ කටයුතු කරේ. සියලු දේම රටේ පිළිගත් ටෙන්ඩර් ක්‍රමවේදයට තමයි මගේ කාලේ වැඩ සිදු වුණේ. ඒම කතා තියෙනවා. එහෙම තියෙන්නත් පුළුවන්. ඒක රටේ ජනතාව තමයි හොයා ගන්න ඕනේ. රටේ බුද්ධ්‍යාංශ විසින් ඕක හොයාගෙන ඕකට පිළියමක් අනිවාර්යයෙන්ම යොදිය යුතුයි. නිසි පිළියම යෙදීම තුලින් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇත්තටම දන්නවද ඔබතුමා මේ ඉවත් වෙලා යනවා කියලා මේ සභාවේ තුරේ? ජනාධිපතිතුමා ඇත්තටම මට දුරකථන ඇමතුමන් ලබා දුන්නා ජර්මන් යන ගමනේදී කටාවල ඉඳලා. මම කිව්වා මම මේමයි ආස් වෙනවා කියන එක. මම එතුමාට දැනුවත් කළා. එතුමා කිව්වා මාව ගෙනල්ලා අපි කතා කරමුයි කියලා. ඉතින් ඒ අවස්ථාව හම්බුනොතින් අපි කතා කරන්න බලමු. ඒක ඔබ ලංකාවේ ඉන්නේ පිටරට යනවද? නෑ මම ලංකාවේ. මම ලංකාවට හරිම ආදරේ. මට පිටරට ඉන්න හුඟක් අවස්ථාවක් තිබුණා. හැකියාවක් තියෙනවා ඕනම වෙලාවක යන්න. නමුත් මම මට ඕනේ මේ ලංකාවේ ඉඳලා ලංකාවට යමක් කරන්න. ඉතින් මේ සිපෙට්කෝ ආයතන බිලියන ගාණක් ලාභ ලබලා සභාපතිතුමා ඇයි මේ ජනතාවට මේ සහන දෙන්නේ නැත්තේ?
ඇත්තටම ජනතාවට දිය හැකි උපරිම සහනය තමයි ඔබතුමාලා දන්නවා අපි රුපියල් 1000ක් දීලා මිනිස්සු තෙල් ගහගත්ත යුගයක් තිබුණා. පෝලිං වල දවස් දෙකක් සතියක් ඉඳලා තෙල් ගහගත්ත යුගයක් තිබුණා. ඒ යුගයේදී ජනතාවට පුළුවන් උපරිම සහනය අපි ආයතනයක් ගිරස ගත්තොතින් 104ක් වෙනි පොඩි ලාභයක් තමයි තියන් ඉන්නේ. ඒ පොඩි ලාභෙන් තමයි අනිත් ඉදිරි වැඩ කටයුතු ඉදිරි ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ ඉදිරියේදී මේක ප්‍රසාරණීය සංවර්ධනය කරන ඕන මුදල් හොදා ගන්න ඕනේ ඒ ගානේ අපිට ඉතින් ඒකට වඩා අඩුවෙන් ඔබතුමා දන්නවා ඇති ඕනම ආයතනයක් ලාභ ලැබීමේ අරමුණින් තමයි දුවන්නේ. මේ ආයතනයේ අධ්‍යුම ලාභයක් අරගෙන වැඩිම සේවාවක් කරන ආයතනයක් වලට පරිවර්තනය වෙලා තියෙන්නේ මේ මොහොතේ. මේ ලාභය මා හිතන හැටියට ලෝදා ගන්න ලාභය නිසියාකාරව අපේ රිෆයිනරි එක එමත් නැත්නම් අපේ පිරිපහදුව කළමනාකරණය කරන්න එහෙම නැත්නම් සංවර්ධනය කරලා වර්ධනය කරලා රැක ගන්න යොදාගත් උතින් මේ තෙල් මේකට වඩා රුපියල් 100ක් අද වගේ දවසකට අඩුවෙන් දෙන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒකට නිසි ආයෝජනය කරලා නිසි සංවර්ධනය කරුතින් කියන එක මම ඉතාම වගකීමෙන් කියනවා. අවසන් වශයෙන් අවසන් ප්‍රශ්නේ අහන්නේ මේ සභාපති ධූරයෙන් ඔබතුමාට ඉවත් වෙන්න තරදනයක් හෝ බලපෑමක් කෙල්ලුන්නේ නැහැ කියලාද කියන්නේ? නෑ මට තර්ජනයක් හෝ බලපෑමක් නැහැ. ඒගොල්ලන්ටත් ඕන වෙලා තියෙනවා අලුත් එක්කෙනෙක් ගන්න. මටත් ඕන වෙලා තිබුණා මේ අවස්ථාවේ. ආ කියන්නේ අලුත් කෙනෙක් ගන්න ඕන වෙලා තිබුණා කියන ඔබතුමා කියන්නේ. ඇයි මේ මටත් ඕන වෙලා තිබුණා යන්න ඇත්ත. එහෙම ඒ කියන්නේ අලුත් කෙනෙක් ගන්න ඕන වෙලා තිබුණා කියන්නේ. ඒ කියන්නේ කාටද? මේ මම කියන්නේ දැන් හැමතැනම යම් මේ හැමදේම හැමදාම වෙනස් විය යුතුයිනේ. සෝ වෙනස් වීම හොඳ දෙයක් රටකට. ඉතින් ඒක හරියාකාරව වෙනස් වෙලා හරියාකාරව වැඩ කරුතින් අපිට වඩා හොඳ සේවයක් ඉදිරියට කරන්න පුළුවන් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් ඕන වෙලා තිබුණා මේ කාල පරිච්ඡේදය තුළදී සමහර මේ අපි ඇවිල්ලා මේ හැමතුමාටත් ඉහලින් ඉන්නවද බලපෑම් වෙන්න වෙන කට්ටිය? දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒවා කිසිම බලපෑමක් නම් සිදුුනේ නැහැ මට නම්. නෑ ඔබතුමාට දැන් මෙච්චර බිලියන 100ක් ලාභ ලබලත් මේ වගේ ආයතනයකට ඉන්න හිතෙන්නේ නැහැ කියන්නේ? නෑ ඉන්න හිතන්නේ නෙමෙයි මට මේ මට මගේ තව වැඩ ටිකක් තියෙන ඒවා ටික කරගන්න ඕනේ මේ ආයතනයේ. පෞද්ගලික හේතුවක්ද? පෞද්ගලික හේතුත් තියෙනවා මට ඕනේ මගේ ව්‍යාපාර සංවර්ධනය කරගන්න අධ්‍යාපනයේ මේ මගේ මේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක තව පොඩ්ඩක් වෙන තැනකට ගෙනිය ගන්න. ඒ වගේම රටට යම් කිසි සේවයක් අවදා හරි මේ ලෙවල් එකෙන් හරි මේකට උඩට ගිහිල්ලා හරි රටට යම් කිසි සේවයක් කරන්නට ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා. ඒකෙන් තෙල් සංස්ථාවේ මාපියාවත් කියලා තියෙනවනේ. දැන් දන්නේ නැහැ. ඒක ලං හැමෝම කියනවා හොයන්න ඕනේ. ඒක හොයවීම මට තනියෙන් කරන්න. මොකද හොයන්න හැදුවද? මම ඇත්තටම පුළුවන් හැම තැනම අපි වංචා දූෂණ ගැන වංචාවට විරුද්ධව නැගී හිටලා තියෙනවා. ඒකද මේ ඉලියට යන්නේ? නෑ 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 ඒක නම් නෙවෙයි. ඒකට මට සහයෝගය දුන්න හැම තැනින්ම ඒකට ස්තුතිවන්ත වෙනවා.